සංවේදන වර්ගීකරණයන් පිළිබඳ අපි කතා කරනකොට අද අපිට කතා කරන්න වෙලා තියෙන්නේ මේ සමූහ සංවේදනය පිළිබඳ. අපි මේ වෙනකොට සංවේදන වර්ගීකරණයන් දෙකක් සාකච්ඡා කළා. අන්තර්වර්තී පුද්ගල සංවේදනය තමා තමන්ටම කතා කරන සංවේදනය. ඊට පස්සේ අන්තර්පුද්ගල තමා තවත් කෙනෙක් එක්ක කරන සංවේදනය. අද කතා කරන්න තියෙන සංවේදනය පුද්ගලෙක් පිරිසක් විතර එහෙම නැත්නම් සමූහයක් විතර කතා කරන්න හදන සංවේදනය. අපිට ජීවිතයේ දෛනික ජීවිතයේදී හැමදාම හම්බ වෙනවා මේ වගේ අවස්ථාවන්. සරලම උදාහරණය තමයි ඔගොල්ලෝ පන්ති කාමරයේදී කරන සංවේදනය. ගුරුතුමා හෝ ගුරුතුමිය ඇවිල්ලා ඔබ සිසු කැල හැටියට ඔබ වෙත සංදේශ උදාහරණයක් මේ සමූහ සංවේදනය එහෙම අර්ථකින් තේරුම් ගත්තොත් මේ සමූහ කියන වචනය විවිධ නම් පාවිච්චි කරන කණ්ඩායම් සංවේදනය එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් group communication සමූහ සංවේදනය කියන එක අපි අර්ථ දක්වා ගන්නවා එකම මේ සමූහය කියන එකත් අපි හඳුනා ගන්නවා සමූහය කියන වචනය පිරිස දෙවර්ගයකට ඉස්සරලාම අපි හඳුනා ගන්න උත්සාහ කරනවා විධිමත් සමූහයක් අවදිමත් සමූහයක් විධිමත් සමූහය මම උදාහරණයක්ම ගත්තොත් ඔබ සිසුවෙක් හැටියට පන්ති කාමරයේ ඉන්නේ විධිමත් කණ්ඩායමක සමාජිකයෙක් හැටියට ඒක තමයි මේ විධිමත් ස්වરૂපය සමූහයක පවතින ඊට පස්සේ අපිට ඊළඟ සමූහය හඳුනා ගන්නවා අවදිමත් සමූහය එතන විධිමත් බලයක් නැහැ පන්ති කාමරය තුල එකම ආකාරයකට ඔබ සැරසිලා සුදුසු වේලාවක් නිර්ණය කරගෙන සාකච්ඡාවට බඳුන් වන දේ විධිමත්ව අපි නිර්දේශාත්මකව අපි සැලසුම් කරගෙන තියෙනවා එතකොට එතෙන්ට පැමිණෙන පුද්ගලයා ඔබ හඳුනනවා එතකොට ඔබ අතර ඔබ සමූහයේ අතර එකිනෙකා හොඳට හඳුනා ගන්න ස්වරූපයක් තියෙනවා ඒ අනුව විධිමත් සමූහයක් තමයි ඔබ පන්ති කාමරයේ දැකෙන්නේ ඒ වගේම අවිධිමත් සමූහයක් කියලා අපිට දෛනික ජීවිතයේදී හම්බ වෙන්නේ අපි උදාහරණයක් ගනිමු පදික වේදිකාවේ ඔබ ගමන් කරනකොට වෙලෙන්දෙක් තම බාන්නේ අලෙවි කරගන්නට කිසියම් පිරිසක් කැඳවා ගන්නවා කිසියම් වෙළඳ උපක්‍රමයක් මගින් අන්න එතන ඉන්නේ අවිධිමත් සමූහයක් කියලා උදාහරණයක් ගන්න පුළුවන් එතන ඉන්න පුළුවන් පාසල් සිසුන් ඉන්න පුළුවන් වෘත්තීය මේ තත්වයන් කරන අය ඉන්න පුළුවන් සිඟන්න න්‍යාචකින් හැටියට එතන වට වෙලා ඉන්න පුළුවන් එහෙම නැත්නම් පාරතුටේ නිදැල්ලේ හැසිරෙන අය එතෙන් පැමිණලා ඉන්න පුළුවන් ඔවුන්ගේ තරාතිරම සමාජ තත්ත්වය ආර්ථික තත්ත්වය අපි කිසිවක් දන්නේ නැහැ ඔවුන් එකිනෙකාට හඳුනන්නේ ඔවුන්ගේ තියෙන්නේම මේ අවිධිමත් ස්වરૂපයක් ඒක නිසා එතන තියෙනවා අවිධිමත් සමූහයක් ඒ අනුව මේ සමූහ සංවේදනය අපි මුලින්ම විස්තර කරගන්න යනකොට මේ වර්ගීකරණය අපි ගැන හදාරනකොට අපි මේ විධිමත් සමූහය සහ අවිධිමත් සමූහය කියන එක ගැන අපි ඉස්සෙල්ලා අවබෝධයක් ලබා ගන්නවා. දැන් අපි බලමු මෙන්න මේ කරුණ මේක තමයි ඔබට උත්තර පත්‍රයේට එහෙම නැත්නම් මේ පාඩම ගැන ගන්න තියෙන අවබෝධය ගන්න තියෙන ප්‍රධානම කරුණු ටික මම කෙටියෙන් කියාගෙන යනවා. මේ කණ්ඩායම සීමිතයි. සමූහ සංවේදනයේ යෙදෙන පිරිස සීමිතයි. ඒ කියන්නේ ගණන් කරගත හැකි සංඛ්‍යාවක්. එහෙම නැතුව අපි ඊළඟට සාකච්ඡා කරන යන ජන සංවේදන වර්ගීකරණයේදී වගේ අසීමිත පිරිසක් ග්‍රාහකයෝ වෙන්නේ නැහැ. මේ සීමිත කණ්ඩායම. ඔබට පන්ති කාමරයේදී ඔබ දන්නවා 40යි නම් සිසුන් සීමිත සංඛ්‍යාවක් අපි ප්‍රමාණාත්මකව දන්න නිසා මේ සමූහ සංවේදනයේ ගොඩක් වෙලාවට සීමිත ලක්ෂණයක් සංඛ්‍යාත්මකව සීමිත සංඛ්‍යාවක් පෙන්නනවා. ඒ වගේම තමයි ඔවුන්ට තියෙන පොදු අරමුණක්. උදාහරණයක් ගන්න පන්ති කාමරය. ඔබට තියෙනවා ඒ කණ්ඩායමට පොදු අරමුණක් අධ්‍යාපනය හැදෑරීමේ පොදු අරමුණ. ඒ අනුව සමූහ සංවේදනය විධිමත් හෝ අවිධිමත් විය හැකි ග්‍රාහක පිරිස සීමිත කණ්ඩායමක් කුඩා කණ්ඩායමක් ඔවුන්ට පොදු අරමුණක් තියෙනවා. ඊළඟට සාකච්ඡා කරනවා ඔවුන් එකිනෙකා දන්නා හෝ නොදන්නා විධිමත් කණ්ඩායමක් හැටියට ඔබ පන්ති කාමරේ ඉන්නවා නම් ඔබ අනිත් යහළුවෙ හැටියෙන් ගෙන දන්නවා. ඒක නිසා ඔබ දන්නා කණ්ඩායමක සමාජිකයෙක්. හැබැයි අර මම කිව්ව පදික වේදිකාවේ ඉන්න සමාජික පිරිස නොදන්නා නොහඳුනන පිරිසක් ඒක නිසා දන්නා හෝ නොදන්නා පිරිසක් මේ සමූහයට ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා වාචික හෝ අවාචික සංනිවේදනයක් මේ සමූහ සංනිවේදනයේ
සිද්ධ වෙනවා. ගුරුතුමා හෝ ගුරුතුමිය ඔබට වචනයෙන් කියනවා වෙනුවට අමතරව මේ වගේ black board white board එක black board එක රූප සටහන් ඇඳලා එහෙම නැත්නම් වීඩියෝ පට පෙන්නලා slides පෙන්නලා විවිධ එහෙම නැත්නම් අතින් කරන ඉරියව් වලින් ඔබට සංදේශය අවබෝධ කරගන්න ගන්න උත්සාහයන් ඒ නිර්වාචික උත්සාහය ගුරුතුමා හෝ ගුරුතුමිය වාචික වචනෙන් කරන උත්සාහයන් සංවේදනයන් වාචික සංවේදනය මේ අනුව සමුහ සංවේදනයේදී වාචික හෝ අවාචික සංවේදනාත්මක දේවල් අපට ඉතා සමීපව දැක ගන්න පුළුවන් වෙනවා ඊළඟ කරුණක් හැටියට මම පාවිච්චි කරන තාක්ෂණික උපකරණ ඔබ පන්ති කාමරයේදී කළුලැල්ල එහෙම නැත්නම් මේ වයිට් බෝඩ් එක සුදුලැල්ල පාවිච්චි කරනකොට ඒක තාක්ෂණික උපකරණයක් එහෙම නැත්නම් ස්ලයිඩ් ෂෝ ප්‍රොජෙක්ටර් එක තාක්ෂණික උපකරණයක් සන්නිවේදකයා තම අරමුණ තවත් ඉතාම හොඳින් පැහැදිලි කරන්නට ග්‍රාහක පිරිසට පාවිච්චි කරන සන්නිවේදන තාක්ෂණික උපකරණ ඇතිතරම් තියෙනවා ගුරුවරයා පාවිච්චි කරන කුණු කෑල්ල තාක්ෂණික මෙවලම ඒ විදිහට ගත්තොත් එවැනි ලක්ෂණ මෙන්න මෙවැනි ලක්ෂණ කීපයක්වත් ඔබ මේ සමුහ සන්නිවේදනයේ සමග හඳුනා ගන්න ඕනේ ඒකේ තියෙන ස්වභාවයන් හැටියට එතනින් එහාට අපි ගියාට පස්සේ අපි මේ සමුහ සන්නිවේදනයේ තවත් විස්තර කිරීමකට යනවනම් මේක ග්‍රාහක කේන්ද්‍රීය බව ඔබගේ ගුරු බවතා ඔබ විලක් කරගෙන මේ සංදේශය මුදාහරිනවා ඒ කියන්නේ ඔබට කොහොම හරි අධ්‍යාපනය ලබා දීලා ඔබ විභාගය සමත් කරවීමේ කේන්ද්‍රීය අරමුණ ඔහු මෙතන විශිෂ්ට සංවේදකයේ බවට පත් වෙනවට වැඩිය ඔබ දක්ෂ සිසුවෙක් කිරීමේ බලාපොරොත්තුව ඒ ග්‍රාහක කේන්ද්‍රීය බව අපි මේ සමුහ සංවේදනයේදී අපි දැනගන්නවා. ඒතර ඒ වගේම තමයි පදික වේදිකාවේ අර වෙලෙන්දා පරිභෝගිකින් හැටියට රැස් කරගත්ත අර පිරිසව ඉලක්ක කරගෙන තමයි ඔහුගේ වෙලඳාම් කතනය කරන්නේ. ඒ අනුව ග්‍රාහක කේන්ද්‍රීය බව අපට හොඳින් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිපෝෂණය ගැන සඳහන් කරනවා නම් මේ සමුහ සංවේදනයේ ප්‍රතිපෝෂණය හොඳින් දැනෙනවා ප්‍රතිපෝෂණය ප්‍රතිචාර හොඳින් දැනෙනවා. පතිකාමරේ ඉන්න ඔබගෙන් ප්‍රශ්න අහන ඔබ ඔබ අහන ප්‍රශ්න ගුරුතුමාගේ ඔබේ ප්‍රතිපෝෂණය හොඳට දැනෙනවා මේ ගුරුතුමාට. ඒ වගේම තමයි ඔබ නිදි කිරාවටනවා නම් ඔබට ඇනුම් යනවා නම් ඔබ නීරස පාඩමක සමාජිකයෙක් හැටියට ඔබ ඉන්නවා නම් ඒක හොඳට දැනෙනවා මේ ගුරුතුමාට. අන්න ඒක නිසා මේ ප්‍රතිපෝෂණය හොඳට හඳුනා ගන්න පුළුවන් මේ සීමිත සමූහ සංවේදනයේක. එහෙම නැත්නම් මේ තමාට අතේ දුරින් ඉන්න මේ කණ්ඩායමට කුඩා කණ්ඩායමට මේ ප්‍රතිපෝෂණ හෝ ප්‍රතිචාර ග්‍රාහකයන්ගේ හොඳට දැනෙනව සංවේදකයට. ඒ වගේම තමයි සංවේදකයාගේ තියෙන පෙර සූදානමක් අපි දකිනවා. ඔබට ඔබේ පන්තියට එන ගුරුතුමාවල් එන්නේ පෙර සූදානම් වෙලා. අද මොනවද මම කරන්න තියෙන පාඩම? පාඩම හොඳට විමර්ශනය කරගෙන රෙෆරන්ස් එකක් කරගෙන ඒ ගැන සිලබස් එකෙන් දැනගෙන මම අද උගන්වන්නේ. ඔව් සූදානම් සහිත වෙන්නේ. අර වෙලෙන්දත් එහෙම තමයි. තමන්ගේ මාන්නය ගැන මම මොනවද ග්‍රාහකයන්ට කියන්නේ? මගේ විලදී ගන්න පාරිභෝගිකයට මම මොනවද කියන්නේ මේ පදික වේදිකාව කියන සම්නිවේදන බාධා රාශියක් තියෙන පරිසරය තුළ මාගේ මේ අවිධිමත් ග්‍රාහක කණ්ඩායම මම කොහොමද දිනාගන්නේ ඔහු යම් පරිණතභාවයක් වගේම පෙර සූදානමක් ඔහුට තියෙනවා ඒ වගේම තමයි කාල කළමනාකරණය කියන්නේ ගුරුතුමා ඔබට උගන්වන විෂය කිසියම් කාල සීමාවකට සීමා වෙනවා ඔබත් දන්නවා ඒ කාල සීමාව තුළ මේ විෂය මම ඉගෙන ගන්න ඕන කියලා ඒ අනුව මේ සීමිත සමූහ සංවේදනයේදී පෙර සූදානම් කාල කර්මනාකරණය කියන ලක්ෂණත් ඔබට හොඳින් හඳුනා ගන්නට පුළුවන්. ඊට පස්සේ මේ සමූහය හොඳින් පවතින නම් දිගු කාලයක් මේ සංවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන නම් සංවේදකයා සහ ග්‍රාහකයන් අතර ආචාරශීලී බව ගුරුවරයා සමග සිසුන් අතර තියෙන ගෞරවණීය තත්ත්වය මේ ආචාරශීලීත්වය මේක හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් සංවේදන ක්‍රියාවලිය බිඳ වැටෙනවා. ඒක නිසා සාර්ථක සමූහ සංවේදනයකට හොඳ ලක්ෂණයක් හැටියට මේ ආචාරශීලී බවත් අපිට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ සංවේදකයා පරිණත කුසලතා ස්පූර්ණ එහෙම නැත්නම් දැනුමින් පිරිච්ච පුද්ගලෙක් වෙනවා වගේම ග්‍රාහකයෝ ඊට වැඩිය අඩු තැනක ඉන්නවා වෙන්න පුළුවන් විධිමත් කණ්ඩායමක නම් එහෙමයි. එහෙම නැත්නම් කිසියම් හෝ වෙනත් අවිධිමත් කණ්ඩායමක නම් විවිධ මට්ටම් වල ඉන්න පුළුවන් ඒ කෙසේ වුවද සංනිවේදකයා සංනිවේදන කුසලතාවයන් වලින් පිරිච්ච කෙනෙක් වෙන්න ඕන එතකොට තමයි තමන්ගේ මේ සීමිත වූ තමාට හොඳට සමීපව ඉන්න මේ කුඩා කණ්ඩායම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ ඒ අනුව සමූහ සංනිවේදනයේ අපි මෙන්න මෙවැනි ලක්ෂණ ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ විෂය දැනුමට එකතු කරගන්න ඕන මේකේ තියෙන ප්‍රයෝජන මොනවද
අපි ප්‍රයෝජන ගන්නත් සමූහයක් එකතු වෙච්ච දැන් සාර්ථක ජයග්‍රහණ කරන්න පුළුවන් හරියට නිකන් අපේ විවිධ උපහා මේ මේ පුංචි කාලේ උපහාකෝ කතන්දරවල තියෙන අර වටුරැලක් තමන් ගැලවෙන්න ඔක්කොම කට්ටිය එකතු වෙලා වටුර වැද්දාගේ අර දැල උස්සවාගෙන පීබලා ඔවුන් ජීවිතේ බේරගත්තා වගේ මේ සමූහයේ සාමූහිකව සිටීමෙන් විවිධ ජයග්‍රහණ කරගන්න පුළුවන් ඒ වගේම සමාජීය පොදු අරමුණු මේ සමූහ සම්නිවේදනයේ යෙදීම තුලින් අපේ සමාජය අද වෙනකොටත් දිනාගෙන තියෙනවා අපේ පුරාණ ගමෙන් සමූහ සම්නිවේදන හොඳට ක්‍රියාත්මක වුණා නිවසක් කෙවිලි කරන තැන වැපාරක් කපන තැන වැව් වමුණු තරණ තැන මේ දැක්කේ මුළු එකවන්ව සමාජයේම සමූහයක් වගේ එකට එකතු වෙලා මුළු ගමම මේ විශාල ජයග්‍රහණ ළඟා කරගත්ත බව එතකොට මේ සමූහ සම්නිවේදනයේ සමාජීය වශයෙන් පොදු අරමුණු සාර්ථක කරගන්නට ඉතාමත් හොඳ සම්නිවේදන ක්‍රමයක් හරියට අපි ගන්නවා ඊට පස්සේ මේත් එක්ක කිසියම් මත දැනුම අරමුණු ජය ගන්නට මේ සමූහ සම්නිවේදනය උපකාරී වෙනවා තමන්ගේ මතය මම දේශපාලන සමාජික පක්ෂයක සමාජිකයෙක් නම් මම විශාල දේශපාලන රැස්වීමක් මට සංවිධානය කරලා මගේ මතය මගේ දේශපාලන මතය මගේ දේශපාලන දැක්ම මම ඔවුන්ට කියාපානවා ඒකට මම පාවිච්චි කරන්නේ සමූහ සංවිධානය ඒ වගේම මගේ අදහස් දැනුම ගුරුතුමා ඔබ වෙතට සමූහ සංවිධානය මගින් කරන්නේ ස්වාධීනව නෙමෙයි අන්තර්පුද්ගල සංවිධානය නෙමෙයි පන්ති කාමරේදී කරන්නේ ඔබ සමූහයටම දැනුම බෙදා දෙන්න ඒ ඒ අනුව සමාජීය පොදු අරමුණු ජය ගන්නට දැනුම ආකල්ප අදහස් වගේ දේවල් සමාජ මේ අනිත් ග්‍රාහක කණ්ඩායමට බෙදා හරින්නට අවසාන වශයෙන් කුසලතා වර්ධනයට මේ සමූහ සම්නිවේදනය තුළ එකිනෙකා ප්‍රාථමික මට්ටමේ ඉඳන් ප්‍රශ්න ඇසීම් සවන් දීම් මේවා සම්නිවේදන කුසලතා මේවා මෙතන කරගත්තේ නැත්නම් මේ සමූහයට සමූහයේ මිදී යන සමාජිකයන්ට තනිතනියම ස්වාධීනව තමන්ගේ කුසලතා පෙන්වන්න හම්බ වෙන්නේ නැහැ ඒකට හොඳ තෝතැන්නක් සපයනවා මේ සමූහය උදාහරණයක් හැටියට ඔබගේ නිවස තුල සිදුවෙන්නේ සමූහ සම්නිවේදනය නිවස තුල ඔබ තනියම පෙන්වන්න කරන සම්නිවේදන කුසලතාවය පසු කාලික සමස්ත සමාජයේ ඔබ දක්ෂ සම්නිවේදකෙක් බවට පත් කරනවා මේ අනුව සමූහ සම්නිවේදනයේ සුවිශේෂී ලක්ෂණ ස්වභාවය අපේ මේ විදිහට අපි සාකච්ඡා කරන්නට ඕන ඒ වගේම තමයි අපේ ඊළඟ සම්නිවේදන වර්ගීකරණය ජන සම්නිවේදනය ඒක තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ මම ඊළඟ පාඩමේදී ඒක ගැන සාකච්ඡා කරන්න වෙනවා ඔබ අනිවාර්යයෙන් මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න දැන් අපි මේ වෙනකොට සම්නිවේදන වර්ගීකරණයන් දෙකක් කළා මේකත් එක්ක අපි තුන්වෙනි සම්නිවේදන වර්ගීකරණය ඒ වගේම තව තුනක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා එහෙමනම් අපේ මේ පාඩම් මාලාව සමග එක වෙන්න එකතු වෙන්න මේවා අන්න අයටත් කියන්න සූදානම් වෙන්න මගේ ඊළඟ පාඩමෙන් අපි නැවත හමු වෙමු